restaurant රසට බිරියානි දැන් steps තුනකින්. තානායකතුමනි diesel තත්ත්ව ගැන ඇමතුමා දැනුම් දුන්නා. Gas නැවත ඇවිල්ලා තියෙනවා. ඒ දේශගුණ හේතුව නිසා gas නැවත සාමාන්‍ය line එකෙන් කරන්ට බැරි වෙනවා. දැන් ඒක වරායට ගෙනල්ලා අපිට ලොඩි වලින් තමයි යවන්න තියෙන්නේ. ඒ නිසා ඒ නිසා මං හිතන්නේ මෙතන යම්කිසි කාලයක් ප්‍රමාදයක් වෙනවා. හොඳ දේශගුණයේ ප්‍රශ්නයක් නොතිබුණා නම් සම්ප්‍රදායික විදියට අරගන්න තිබුණා. ඉතින් දැන් ලොරි හොයාගෙන ලොරි එවන එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපිට එක ප්‍රශ්නයයි තියෙන්නේ පෙට්‍රල් ගැන. ඒවා විසඳන්නයි මෙතෙන්ට ආවේ. ඒ පෙට්‍රල් ගැන දැන් කතා කරගෙන යනවා. පෙට්‍රල් නැවකුත් අපිට ගන්න පුළුවන්ද කියලා. දැනට ලෝක බැංකුවෙන් අපිට ඊයේ ඩොලර් මිලියන 160ක් හම්බුණා. ඒ 160 තෙල් වලට යොදවන්න බෑ. අපි අහනවා පුළුවන් නම් අපිට අවස්ථාව දෙන්න තෙල් වලට යොදවන්න කියලා. විශේෂයෙන්ම අපිට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ වගේ මුදලක් දෙන්න තියෙනවා. ඒත් අපිට මිලියන 30ක් ගිය මාසේ ගෙවන්න බැරි වුණේ මිලියන 3ක් ගෙවන්න බැරි වුණේ නිසා හිර වෙලා තියෙන ඒවට මුදල් හොයාගෙන යන්නේ. මේ ප්‍රශ්න විසඳන්න තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි දෙපැත්තෙම සහයෝගය ඉල්ලන්නේ. මේකෙදි ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා දෙයක් නැහැ. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මිනිස්සුන්ට වැඩ කටයුතු කරන්න. ජනතාවට රජයේ සේවකයන්ට ප්‍රශ්නයක් වුණොත් අපි කතා කරලා ඒ අයට ඒ ආධාර මුදල දෙන එක ගියා බලන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මං අහන්නේ කවුද අහන්නේ ත්‍රිවිලර අය ගැන? එයාට දුවන්න බෑ. මගේ කාර්යාලයේ ඉස්සරහා තියෙන ත්‍රිවිලර. අපි ඒව ගැන හිතන්න ටිකක්. ඒ සහනේ අපි ලබා දෙන ක්‍රමයක් තමයි බලන්නේ. ඒගොල්ලට ඇත්ත වශයෙන්ම එදිනෙදා තියෙන ආදායම නැහැ. මෙතන හිටගෙන ඉන්නවා. ආණ්ඩුවට බයිනවා. පාර්ලිමේන්තුවට බයිනවා. මොකද්ද මුන් කරන්න කියලා අහනවා. ඕක නැත්ත තත්වේ. ඉතින් අපි මේක කරන්නේ නැත්තම් නිකන් බෙදිලා සාමාන්‍ය විදිහට කරනවා නම් අන්තිමට අපි ඔක්කොම ගිලිනවා. මේක කොහොමද කරන්න කියලා ඒකයි විශේෂයෙන්ම මේ පෙට්‍රල් ලැබුවා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. විශාල ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මම කියේ පාර්ලිමේන්තු කමිටි ක්‍රමයේ මාර්ගයෙන් අපි ඔක්කොම එකතු වෙලා ඒ ගැන අපි එනසුමානේ සාකච්ඡා කරමු. පෝර ගැනත් දැන්ට අනුයුක්ත කළ දින පෝර ඔක්කොම ගෙනත් දෙනවා. ඒත් මං හිතන්නේ සම්පූර්ණයෙන්ම රට වුමනා පෝර දැන්ට තියෙනවා කියලා. ඉතින් අපිට තියෙන්නේ මහ කන්නෙට සම්පූර්ණයෙන් පෝර ලබා ගන්න. ඒ පෝර ලබා ගන්න අවස්ථාවේදී මම කියන්න කැමති අපිට සිදු වෙන යුක්‍රේන් යුද්ධ නිසා ලෝකේ පෝර හිඟයක් තියෙනවා. ඒකට මූණ දීලා මිල වැඩි කළා ක්‍රියා කරන්න. අද මං ඊයේ අදයි කතා කරලා තියෙනවා අපේ තානාපතිවරුන්ට අපේ ඉන්දියාව නව දිල්ලියේ තානාපති මහකොමසාරි මිලින්ද මොණකට මහත්තුමා එක්ක විශේෂයෙන්ම වොෂින්ටන් නුවර මහින්ද සමරසිංහ හිටපු හැමතිතුමා එක්ක ඒ වගේම බීජින් නුවර පාලිත කොහොන මහත්තුමා එක්ක මේගොල්ලෝ සාකච්ඡා කරගෙන මේ අරගන්න. අපිට තියෙනවා යම්කිසි කාලයක්. ඒ කාලේ තමයි අපිට අමාරුම කාලේ වෙන්නේ. ඉතින් එතෙන්ට අපිට මූණ දීලා කොහොමද යන්නේ කියලා මේ සභාවක් හැටියට කවුද උනේ වගකියනේ ඔක්කොම හොයලා බලන්න. ඒක කමන්නේ. ඒත් වග මේකට වග කියන මිනිස්සු හෙව්වා කියලා ඒ වார்த்தාව අපිට කන්න බෑ. ඉතින් අපි එකක් තියෙන්නේ මේවට කටයුතු කරන්න. ඉතුරු ටික හොයාගන්න. මම හිතන්නේ පාර්ලිමේන්තුව එකට එකතු වෙලා මේ ගමන යන්න තියෙනවා.